little mm -hmm. තරුණයට පාට දෙන්න තුලින් ඔබේ ජීවිතයට තවත් වර්ණයක් එකතු කරන්නට ඒ වර්නය තුින් ඔබ ඔබේ ජීවිත හැඩගස්වාගතයුතු ආකාරය පිඳ කතාා කරන්නට අපි මලෙස්ස මේ සන්ධියාවේ සූදා නම් වෙනවා. ප්‍රම වන්තේ. ඔබේ ජීවිතය කොයි තරම් දුරට දෙවියන් වහන්සේට කිට්ටු ජීවිතයක් ද කියලා අද අපි කල්පනා කරන්නට යනවා. අපි බලන්නට යනවා දෙවියන් වහන්සේ. අත්තිෙන් මාව මේ ජීවිතය ඇතුළේ රැගෙන යනමද කියන තාරණාව අපි කල්පනා කරලා බලන්නට යනවා. එයි අද මම වැනි මාතෘකාවකට පෙළඹුණේ මෙම මාතෘකාව ඇතුලේ අපි සාකච්ඡා කරන්නට හදන්නේ. ඔබේ ජීවි මගේ ජීවි දෙවයන් වහන්සේ රැගෙන යන ජීවිතයක් ද අපේ මහන්සයෙන් අපි ීවිතය රැගෙන යනවද කියන දේ ඔබට තහවරු කරලා පැදිි ක යතු නිසා. ඔබ ජීවත් වෙනට ඔබ කල්පනා කරලා ඇති ඔබේ ජීවිතය සැලසුම්. ඔබ ජීවිතය ගැන සැලසුම් කරනකොට ඔබට පැහැදිලිව පෙනිල ඇති මොනවද මටතියෙන අභියෝග කියලා. අද අපි කතා කරන්න දෙයන්නේ ඊට වඩා වෙනස් අභියෝගයක් පිළිබඳවා. ඇත්තෙන්ම දෙවියන් වහන්සේව අපි ජීවත් කරනකොට ජේසුත් එක්ක අපේ ජීවිතයේ ඉදිරියට යනකොට අපි හිතනවා සමහර වෙලාවට අපිට යහපත විතරයි වෙන්න ඕනේ කියලා. මං කියපු එකක ඔබ හරියට පැහැදිලි කර ගත්තොත් අපි හිතනවා යහපත් මනුස්සයෙක් විදියට ආගමික පරිිසරයක් ඇතුළේ හොඳ මනුෂ්‍යෝ විදිහට ජීවත් වුණොත් අපි කාටවත් අයහපතක් සිද්ධ වෙන්න විදිහක් නෑ කියලා තමයි අපි හිතන්නේ. ම දෙවියන් වහන්සේ ැෙනුවෙන් සේවය කරනවා. මම දෙදවියන් වහන්සේට ආදරී දෙවියන් වහන්සේ මාව බලාගන්නවා මෙහෙම හිතලා. අපි හිතනවා මේ මට කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙන්න විදිහා නැහයි කියලා. අපි හිතනවා මම සුරක්ෂිතයි කියලා ඇබැයි.ඇද දෙවියන් වහන්සේ ලස්සන දෙයක් අපිට පෙන්නන්න යනවා. මකද්දී. දෙවියන් වහන්සේව ජීවත් කරන්නේ යනකොට කෘිෂස් වහන්සේගේ ජීවිතය තව ජීවිතයකට අරගෙන යන්නේ යනකොට මේ ලෝකයේ සටනට අපි ඉදිරෙන් යනකොට අපිට විසාල අරගලවලට මුහුණ දෙන්න වෙනවා. විසාාල පිීඩවල් ඔබේ මගේ ජීවිතයට එන වයි කියන එක උන්වහන්සේද තහවුරු කරලා ඔබට මට පැදිලි කරලා දෙන්නට යන. අපි පැහදිලිව තේරුන් ගත්තු ති ඉතාම වටිනවා. අද අපි බලන්නටේ අන්නේ. උන් වහන්සේ එක්ක ජීවත් වෙද්දී. උන් වහන්සේව ජීවත් කරන්න හදනකොට ඔබයි මගේ ජීවිතය ඇතුළට ඇතිවිය හැකි පීඩාව කොයි වගේද කියලා. අපි බල උන් වහන්සේ මත උතුමාගේ සුවිශේෂයේ දහවෙනි පරිච්ෂේදයේ දා සෑවෙනි වගන්තතියේ ඉදලා. ලස්සනට මේ පීඩාවන් පිළිබඳව අපිට පැහැදිල්ලි කරලා දෙෙනවා. බලමු පලවෙනි වන්තිය දාසේවැනි වගන්තිය මුලින්ම. සබන් දෙන්න මම වෘර්කයන් මැදට බැටලුවන් යවන්නාක් මෙන් ඔබයාවමි. ඒහින් සර්පයන් මෙන් නැනවත්ව පරවියන් මෙ අහිංසකව සිටින්න. මහදුුමහන්සේ පැහැදිලි කරලා දෙන්නේ ඔබව මම යවන්නට යන්නේ වර්කයන් මැදට බැටලුවන් යවන්න ක්මෙන්. මොක දැත්තටම මේ ක තියෙන සම්බන්ධය. ඇත්තෙන්ම අපි මේ ලෝකයේ දකින ජීවිත හම වෙලාවකම තව ජීවිතයක් දැෑැගන්න, තව ජීවිත විදාස්ස කරන්න තව ජීවිත යහපත දකින්න බැරුවයිඉන්න ජීවිත ගොඩහක් වෙනටදකිනවා. ඒ ර්කෝ වගේ තව ජීවිතවලට පීඩා කරන ජීවිත අපි දැකල තියෙනවා. උන්වහන්සේ කියනවා. ඒ අය මැදට බො බැටලුව අවනවා වගේ මම යවන්න ටයනවා. ඇතරම වෘර්කය කල්පනා කළ බලදදී වෘරකයයි බටලුවයි කල්පනා කරල බලනුකොට බැටලවා හරිම අනාරක්ෂිතයිවර්කයා මැද. ෘර්කයා මැද බැටලවා ඉත්තාම අනාරක්ෂිත කෙනෙක්. හැබැයි. වසේ කියනවා. ඔබ මේ ගමන ඇතුලේ ඔබේ ජීවිතය සර්පයෙක් වගේ නැනවත්ව යන්න රවශ්‍යයි. ඔබ පරවියෙක් වගේ අහිංසකවෙන්න අවශ්‍යයි. ගදු වහන්සේ මේ පැදිලි කළ දෙන්නේ යන්නේ. ඔබේ ජීවිත ගමන මේ පීඩාවල් මැද්ද යනකොට වෘර්කය අතරට බැටලුවෙක් වගේ යනකොට ඔබ හැම්ම වෙලාවකම නැනවත් වෙන්නට ඕනේ. ඔබේ නැනවත් භාවේ තාම වැදගත් වෙනවා ඔබේ ජීවිතය මේ කඩයිම් පහු කරනකොට මේ හැම්ම මනුස්ස මටටමෙන්ගෙන පිඩාවක්ම පහු කරනට ඔබ නැනවත් විය යුතුමයි මේ නැනවත් කමබට ලැබෙන්නේ කොතනින්ද කියන එක අදපි අවසාන කොට සැදිී ලස්සන්නට පැහැදිලි කරගන්නට යනවා උන්වහන්සේ න පරවියෙක් වගේ අහිංසක වෙන්න පරවියෙක් වගේ අහිංසක වෙලා මේ ගමන යන්න කියලා උන්වහන්සේ පිඩනාරාධනා කරනවා. වලමු ද හත්වෙනි වගන්තිය. ඒ නිසා මිනිස්සුන් ගෙන් පරි සම්වන්න මන්ඩ ඔවුන් ඔබ උසාවිවලට පාවාදී ඔවුන්ගේ ධර්මශාලාවලදී ඔබට තලනු ඇත ඔන්ට හා විජාතීන්ට සාක්ෂයක් පිණිස ඔබ මානිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත. බලන්න. උ වහන්සේ ලස්සනට ඔබට මට පැහදිලි කරලා දෙන්නේ යනදේ. ප්‍රේමි වන්තන. මම කැමති ඔබව මේ ගමම්ම කරිස්තු අත්දැකීමට අරගෙනයන්න. එදා ජෙස්ුව, උන් වහන්සේ ඉත්තාම නින්දිත විදිහට ඒ අය අරගෙන ගියා නඩුසාාලාවට පිළත්ගේ නඩුසාාලාව මැද මහා ජනතාවක් නැද ඒ ජීවිතය අපහස උපහසයට ලක් කලා උ වහන්සේ විනිශ්චය කළා දේව අපහස කාරය කියලා උන් වහන්සේට අපහස කලා උන් වහන්සේ කැරලි කාරය කියලා උන් වහන්සේට වරද පැටෙව්වා. පේමමන්තේී. ඒයි මෙතුනුන්හන්සේ වචනය කියන්නේ. ඔ ම වෙනුවෙන් කතා කරන කෙනෙක් නං ඔවුන් ඔබව ප්‍රශ්න කලාවේ ඔන් ඔබව වඋසාාවයට රැගෙනයාවේ. ඔවන්ගේ ධර්මශාලා නැද ඔබවත් හලාවී. වලෑස්තිදේකට දැබර කෙතුනු. තරුණයන සමර්වෙලාවට අපි ලැජ්ජයිජසුගේ අදැකකි මතමත් කෙනක එක බෙදාගන්නඋන් වහන්සේ දුන්නු ප්‍රාතිහාරයක් තවකිෙනෙක එක බෙදාගන්නඋන්වහන්සේ දුන්නු ආශිර වාදයක් තවකිෙනකෙ එකක බෙදාගන්න ඇයි අපි ලැජ්ජ මාව පිස්සෙක් කියලා හිතයි දෙවියන් වහන්සේ දෙක්ක ඉන්න විකාරකාරය කියලා හිතයි ඒ නිසා මේව කතා කරලා වැඩක් නැ කියලා විශේෂයෙන් තරණ තරුණය පස්ස ගහනවා දෙවන් වහන්සේගේ අධ්‍යකීම බෙදාගන්න බයි. උන්වහන්සේ කියනවා. ඒ පස්ස ගැහීමට ඔබව මෙහේවන්නේ ඔබේම මහන්සේයි. අපි කැමති නෑ කාගාවවත් පරාජිතයෝ වෙන්න. අපි කැමති නෑ කාගාවවත් අපහසේට ලක් වෙන්න. හැබැයි. ජේස්වෙදා අපහස්සේට ලක්වනා. ජේස්වෙදා උපහන්සයටට ලක්ව වුණා. මහා චෝදනා රාසියක් මැද අසරණ වුණ. අපි ලැස්ති නෑ ඒ දේ කරන්න. ඇබැන්වහන්සේ කියනවා. ඔබ මගේ වචනය අරගෙන යනවනම්. ඔ මං ගැන කතා කරනවන ඔබට පිඩාව විඳින්නම සිෙද්ද වෙනවා. ඔබටේ පිඩාවත් එක ජීවත් වෙන්නම සිද්ධ වෙනවා මාව ඔබ ජීවත් කරවන්නේ යනවන. තයාබර කිතුළුවන. අපි කව දාවත් මේක හිතා නහ. න්නේ දිවියන් වන්සිකකි වැඩේ කරන මනුස්සයා ඉතාම හොඳින් ජීවත් වෙන්න ඕන කියලා. දිවන් වන්සකගේ වැඩේ කරන මනුස්සයට අනිත් මිනිශ් වගේ වෙන්න බෑ ඉතාම සාර්ථකව ජීවත් වෙන්න ලැබෙන් ඕෝන කියලා. හැබැයි. උන් වහන්සේ ලස්සනට පෙන්න්නනවා. ඔ මා නිසාම වරදිිකාරයෙක් වෙන්නට යනවා. මා නිසාමයේ වෘරුකයෝ මැද අහිංසක බැටලුවෙක් වගේ පීඩාවිඳින්න යනවා. බලන්න. හන්සේ බව මමාාවරගෙන යන්න යන ගැම්ඹුර මේ ගැඹුර අපි අත පත නොගා කොච්චර අපේ ජීවිත ඇතුලේ කඩාගෙන වැටෙනවාද පෞද්ගලික මම කල්පනා කරලා බැලුවොත් සමර් වෙලාවර මට ුණක් හැඟෙනවා ඇයි ජේසු මෙහෙම මට කලේ කියලා හැබයි තිකවෙලාවකින් උන්වහන්සේම අනාවරණය කරනවා මමයි ඔය දේ ඔබට දුන්නේ ඔය මැදිින් ගමන් කරන්න ඒ ප්‍රශ්නය මැද ඔබ ගමන් කරන්න මමඔබට මඟ පෙන්බනවා. ඔය අරගලය ඔබට දුන්නේ මමයි මවල්ලගෙන යන්න මමඔබට හාශ්‍යර්වාද කරනවා. ඒ ප්‍රඥාව දෙන්නේ උන් වහන්සේ එක්ක අපි තියෙන සම්බන්ධකමත් එක් කයි ප්‍රේමවන්තනී අපිට ඒ නැතිබුණු තැන අපිට තේරෙන්න්න ගන්නවා අයු දෙවියන් වහන්සේ නැහැද ඇයි මම දෙවියන් වහන්සේ එක්කේ යන්නේ. න මට වඩා හොදට ජීවත් වෙනවනේ දදිවන් වහන්සේ වදකකි නැති වනුසය දෙදිවන්හන්ස ඕන දිර ජීවත් වන ැති නුසය ඇතිම ප්‍රේමවාන්තන ග ඩා ක අපේ කනට වැටන දෙයක් තමයි. දිවියුතක්ක නැති මනුස්සය ඉට ව හොත සමරයිකනවා කතුෝලිකවුම තමයි හැ ලදවු දහන්න වැඩිය හැබ ඉතාම සතුට ජීවත වනවා. ඉතාම සාර්ථකව ඉන්නවා. අපි දෙවිය වැැදැවත් අපි පිඩාව මැදවයි කියේල. ප වන්තේනී. ල්ලන්න උන් හන්සේගෙන් අදේ ගැඹුරු තැන හොයයන්න ඔබේ ජීවිතේද වශ්‍ය වෙන ප්‍රඥාව උන්වහන්සේ පෙන්නන මේ මානය දැනගන්න උන්වහන්සකින් ඉල්ලන්න මට නැහැහෙම ප්‍රඥාව මට තේරන්නේෙ නැහමේ ගැන තවත් බෑ උන් වහන්සකින් ඉල්ලන්න ඔබ වහන්සේ පෙන්ුවොත් මට මට මේ තේරුම් ගන්න ලැබේවි ඔබේ බලමු උන්වහන්සේ ලස්සනට දහනම වන වගන්තය ඇතුළේ අපිව රැගෙන ය තැන හ ඔවුන් ඔබ පාවාදන කල ඔබ කතා කළ යුත්තේ කෙසේද කිවයුත්තේ කුමක් දැයි සිතමින් කරදරනවන්න මන්ඩ ඔබ කිවයුතුදේ නියම වෙලාබේදීම ඔබට දෙනු ලැබේ කතා කරන්නේ ඔබ නොව ඔබ තුළින් කතා කරන ඔබේ පියාහන්ගේ ආත්මයානෝය මන්තේ බලන්න උන්වහන්සේ ලස්සන තැනකට ඔබ වරගෙන එන්නට යනවා. උන්වහන්සේ පෙන්ටනට යනවා මොන තරම්වාසනාවක් දොන් වහන්සේ අපේ ජීවිතයට දෙන්න කියලා. මකක්දී ආත්මයණන් වහන්සේ මඟ පෙන්වන ජීවිතය. අපි ශමාර වෙලාවට ඉතනවා අයෝ ම මේකට කොහොමද උත්තර දෙන්නේ. මං කහොමද මේ ප්‍රශ්නය ඇතුලේ මුණ දෙන්නේ කියලා. ඇැබඋන්හන්සේ කියනවා. ඔබ. යහපත් දේද කරන්නේ. ඔබ ධර්මිෂ්ට දේද කරන්නේ මං ඔබට ප්‍රඥාව දෙන්නට ලෑස්තේ. ඒයින් වහන්සේ කියන්නේ ඔබ කතාරන දේ ගැන කල්පනා කරන්න එපා ඔබ තාර්ක ගොඩනගාගෙන යන්න වශ්‍යන හැ. මම ලෑස්තේ ඔබ වෙනුවෙන් කතා කරන්න. ප්‍රේම මන්තේන. අපේ ජීවිතේ මගහැරුණු කොටසක් අද අපි මේ හාරවස්සැල බැලුවේ. අපේ ජීවිතය ඇතුළේ ගොඩ වෙලාවට මගහැරුණු කොටසං. මනිෙස මේ අවධාරණය කරමින් යන්නේ. බාන්න කල්පනා කරලා ජේසුගි ජේවිතය. ජේසුව සාතන් කොච්චර පරීක්ෂා කළාද. සාතන්ගේ හැම්ම පරීක්ෂාවක් නැදම සාතන් මොකද කළේ ජෙසුට කිව්වා. ඔබට දෙවියන් වෙන්නට ඔබ දෙවන් නම් ඔබ මේක කරන්න. හැබැ වහන්සේ ලස්සනට ඒ හම්ම පරීක්ෂාවක් නැදම. මැනන් වහන්සේගේ මෙයවීම තුළ සාතන්ට පිළිතුරු දුන්න ඒකයි ජෙසු කිස්සෙම පරික්ෂාවක් නැද වැටනේ නැත්තිේි බැලවුත් උන් වහන්සේ මල්වෙනදී එදා ගිත්සමනියය තුළ මොන පීඩාවක් විදි නැද්ද මාව මරන්න යන්නේ මාව පීඩාවට පත්කරන්න යත්න්නේේ දැන් එන එක්කුමල එන්නේ මා වෙනුවෙන් හතා කරන්න නෙවෙයි මාව විනාසේ අරගෙන යන්න ඕ නඋන් වහන්සේ තිබර පැනල යන්න ැබැයි උන්වහන්සේ ඒ හැම්ම පිඩාවක්ම දැරුවේ උන්වහන්සේ තුළ තිබුණු ශ්‍රදාාත්ම මඟ පැන්වීම නිසායි. ශධාත්මන් වස උන්වහන්සේ මෙහෙවේ. ක්‍රිසුස් වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයක ප්‍රේභවන්තයනී වහන්සේ මනුෂ्य වහන්සේ මන්ස ගතබුණේ ඔබ මම වගේ ශरीරයක් आත්යක් එෙක්ක හැබැයි ඒ ශරරය आත්මය මෙවේ පයනන් වහන්සේ ගේ आත්මයකයිමතන ලස්සනඋන් වහන්සේ කියන්නේ කතා කරන්නේ ඔබ නොව ඔබ තුළින් කතා කරන ඔබේ න්ගේ ආත්මය බලන අපි මේ තැනට අවද වෙලාද ජෙසු දා කතා කළේ ජෙසු නෙවෙයි ජෙසුගේ ප්‍යානන්ගේ ආත්මයනන් උන්වන්සේ එදා අපිට ඉවරුමය දුන්න තාත්තා කියල කතා කරන්න උරුමය ජේසු අපිට දුන්න. තුරු ඔබයි මමයි ඒ තාත් දරෝ උරුමයේ අයිතිකරුවෝ. අපිටත් පොළුවන් ඒ ප්‍යානන්ගේ ආත්මයින් ප්‍රතිඵල ලබන්න. එකයි උන්වහන්සේ කියන්නේ ලෝකේ පිඩාවල් ගොඩයියෝට හැම අබත්තානිව මුහුණ දෙන්න අ වශ්‍යන. ගොඩක් වෙලාට තරුණ තරමින් අපි එකක කතා කරන ොඩ කියනවා. මම මහන්සි වෙනවා මම වැඩ කරනවා මම දෙවී අංගි වැඩිත් කරනවා හැබැයි මට හරි අවිවේකී. මට හරි පීඩාවයි. මගේ ජීවිතය ඇතුළේ සතුටක් නෑහ. කොච්චර වැඩ කරත් තෘක්තියක් නැහ. මම ගොඩාක් පිඩාාවෙන් ජීවත් වෙන්න කියලා. ප්‍රමමන්තේනී. ඔකෙට හේතුව තමයි. අපි දන්නෙම නැතුව අපේ ශක්තියෙන් ජීවත් වෙන්න පටන්ගරා. වි දන්නෙම නැතුව අපේ පුළුවන්කාර කමින් ජීවත් වෙන්න පටගර. අපි හිතනවා මේක හරි කියලා. අපි දන්න විදිිය මේකයි කියලා. මේ විදිට ජීවත්ුණනොත් සාර්ථකයි කියලා ලෝක අපට පෙන්නවා ගොඩා දේවා. ඒ ඇතුලි අපි ජීවත් වෙනවා හැ දෙවන් වහන්සේගේ වැඩෙත් කරනවා දෙවන් වහන්සේ වෙනුවෙන් කැප වෙනවා. හැබැයි ඒ මනදේ කරන්න සමරය සමරලාවට එකම කැපවීම යරධ පූචාවට යන එක. ඒ හිතනවා මම දිවිය පූචාවට ගිියා මැති කියලා. සමරයි ඒක කරන්න ත්නයාද වෙනකොට. ඇබැල් වහන්සේ කියනවා ඔබ කයි තැන කොයි මට්ට මේ ඔබ ඇදැහිල් ඔබේ ගම නතිබපුනත්. ලැස්තේ ඔබට මගේ ආත්මයි මඟ පෙන්වීම දෙන්න. පන් වහන්සේගේ ආත් මේ මඟපෙන්වීම ඔබට ලැබෙනකොට ඔබ කතා කරන තැන ඔබනෙවෙයි කතා කරන්නේ ඔබ ඇවිදින්න තැන ඔබනවෙේ ඇවිදින්නේ. උන් වහන්සේ ඔබත් එක්ක ඇවිදින්න පටන් ගන්නවා මේ කි කල්පනා කල බලනකොට මහාශර්වාදයක්. උ වහන්සේ කියනවා ඔබ කුච්චර පීඩාවක ජීවත් වනන් ඒ ප්‍රඩා වස්සේ ඔබ ජීවත් වෙන්න මමයි සහනය දෙන්නට යන්නේ. ඔබට අපහසු මොනත් සිද්ධිය වුණත් ඒ සිද්ධිය ඇතුලේ ඔබට ජීවත් වෙන්න බලය දෙන්න යන්නේ මමයි කියලා. සමල්ට අපේ ශක්තියෙන් අප පුළුවන්කාරකමින් අපිට කරන්න පුළුවන් කියලා අපි සීමමාවල් දාලා තියෙන දේවල් අපිට කරගන්න බැරිවෙනවා. සමලට අපි කරගන්නවා අපි හිතනවා දැන් අපි දිනුම් කිය. තවසිදියක් නවා අප කඩාගෙන බිමට මැටනවා. මේකට හේතුව තමයි අපි දන්නේ අපේ ශක්තියෙන් ජීවත් වෙන්න විතරයි. දැබ්‍ර ප්‍රේම වන්තේන ඔබ මේදේ උන්වහන්සේක අද ඉල්ලන්න මොකක්ද අප වහන්ස අද ඉල්ලන්නට යන්නේ අපේ ජීවිත ඇතුලට උන්වහන්සේගේ මඟ පෙන්වී මගෙනල් ල දෙන්න කියලා. උන්වහන්සේගේ මේ ආත්ම මඟපෙන්වී මැතුලේ අපේ ජීවිත වලට උදක් වෙන්න කියලා. අප කිතුන විදිව වහන්සේගේ ජීවිතය තමයිඒ ජීවත් කරන්න ඕන. කිතුන විශේෂයෙන් අප වගේ රටක. අපි උ වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නට ඕනේ. දෙවන් වහන්සේ ජීවත් කරවන්න ඕනේ. අපේ ගොඩාහ කපියෝගතිය නො මේ ලෝකය තුලෙ. මිනිස්සු පිළිගන්නේ නැහැ. මිත්‍යයාම මත රඩුනු ආගමක් කියේලා අපව පිඩාවට පත් වෙන්න පුළුවන්. අපි වෙනුවෙන් තර්කරනවා වෙන්න පුළුව. අපිට වෙලා තියෙන්නේ අපිේඒ තරක්කවලට උත්තර දෙන්න දන්නේ නැති නිසා. අපි ඔහ නිකන් ඇල්මැරුණු කිතුනුව වගේ ජේවත් වෙනවා. සමන්ලාවට ඒ අය කියන දේවල් හාගෙන ඉදලා අපි කියනවා හරි එනග එක හෙම වෙන්න ඇැති කියලා. අදන් හන්සේ කියදවා. මගේ ආත්ම මඟ පෙන්වීමෙන් හිටියෝොත් ඔබන වෙයි කතා කරන්න දයන්නේ ඒ ඕන තැනක ම උඹවෙන්වෙන් කතා කරන්න දෙන්න දයනවා. ප්‍රම්වන්තේෙන. කිතුුණන්වෙක් කියලා කියන්න ඔබ ලැජ්ජ වෙන්නේ පා ඔ ඔේ තාත්තගේ දරුවවා කියන්න ලැද්ජ වෙන්න නෑ වගේ තමයි කිතුනුවක් වන්න ලැද්ජ වෙන්න ඕන නැ අප ඕන කෙනෙක් මැද ඕන කෙනෙක් ළඟ ඔබ ආඩම්බරෙන් කියන්න ඕ මම කිිතුමෙක් ඕ ම කතෝලිකේ උන්වහන්සේ ඔබ වාශවාද කරන්න දෑනො සමර වෙලා වට මට මතකයි මගේ විශ්ව විද්‍යාල ම ඉගෙන ගන්න කොට. මගේ පීටය ඇතුලි මම තරමයි හිටපු එකම බැද්ජකය හිටපු එකම කතෝලික තරුණය තරුණයන් කීපදන කිටා එකම කතෝලික තරුණය මමයි. තුර මම කල්පනා කලා. මීක කිව්වම මාව මුණවිදියට පිළි ගනීද කියලා. ඇැබේ මට මතකයි ම. මගේ පහිට ඇතුළෙ ඉන්නකොට මම පලවෙෙනට මේය අඳුරගත්තම ඒ දැනගත්ත ම කිතනු කෙනෙක් කියලා. එත ඉඳලා ඒයට මගේ වෙනක්ස්ත බරනෑ මගේයම් ඇත්තක හැම විදිට ජීවත්ව වුණා. හැම කෙනෙක්ටම ගැලපෙන විදිරය ඇතික කතා කළ ජීවත් වනා. හැබැයි ම හැම වෙලාවකම මතක් කරනවා මම කිතනේ. ම සමමාර් වෙලාවටෙහරි ආඩම්බරයක් කරගන්න ඔය ඇත්තක ඉන්නකොට. මගේ පරිසරය ගැන කියනකොට මගේ කිතුනු අදැකීමම් ගැන කියනකට මහ අඩම් රැකකි . ඒ කිතුුණු කම ජීවත් කරවන්න උන්වහන්සේ දුන්නු ආත්මයේ මඟ පැෙන්වී මනිසායි. අද හැරල බලනුකට මට එක දැනවා ඒක තමයි උන්වන්සේ දා කළේ මේ කියන වචනය තමයි උන්වන්සේ දා ජීවත් කලේ මි අවු ර පහ නිස්ස උන්වන්ේ මගේ ජීවිත ඇතුරේ ජීත් කලෝ. ඔබ මම වෘර්කයන් මැදට රැගෙන යනවා. ඔබ ජීවත් වෙන් ෝන විදිහ මබට කියල දෙෙනවා. ඒ අය අතර ඔබට පැහැඩීමෙන් ජීවත් වන්න අවශ්‍ය ප්‍රඥාව මමෝඔබට දෙෙනවා එක තමයි උන්වන්සසිදාමට දුන්නේ ප්‍රේමමන්තනී. ඔබේ අධ්‍යහපන අයතලි සමාලවට රැකියාව කරන ස්ථානයි ඔබට මේ අියෝගය ඇති. කවරු සම්පූර්ණ ම අදදකීම කින්නන ඒ. ප විධ මට්ටම් වල විද තලවල ඉන්නය. හැදැයි මේ අපි හමෝම වහන්සේ ජිව කරව නොනේ කිතුනු ್්‍රාවක විදිහ. තරුණ තුනු තරුණයක් විදියට ඔබ නොබව ඔබ අන්‍ය ත උ හන්සේ වෙනුවෙන් ප්‍රකාශ කරන්නට ඕනි. කවරු මැත්ද වුණ මකතා කරන්න ට දැනු නු නිදහස. දැනන්නටඕනි. අත්තිම්ම ඒ අය ඇතුලේ අපිට පිගැනීම ලැබෙනවා අපි යහපද්දේ ජීවත් කලොත් එඒයට දැනවා මෙ වෙනස්. කෝමද මේ මේ වගේ උත්රද දෙන්නේෙ මේ වගේ දේවල් වලට මමාර ප්‍රශ්න තුළේ ම තාම සාධරණවිදියට උත්තරයක් දුන්නොත් ඒයි කියනවා කෝමද මෙයාට මේ විදියට හිතන්න පුර්දුවනේ. ඇතිම ප්‍රම අන්තින අපේ ශක්තියෙන් නෙවයි අපේ බුද්ධියයෙන් නෙවෙයි අපේ දැනුමෙන් නෙවෙයි. ශුදාාත්මැනැන් වහන්සේම අපිව මෙහෙවන නිසයි. ති ඔබේ ජීවිතය ඇතුලේ ඔබත් මේක අත්දකින්නට ඕනේ. ඔබේ ජීවිතය ඇතුලි ඔබත් මේක ජීවත් කරවන්නට ඕනේ. මම ආසයි. ඔබ හම්ම කෙනෙක්ම අත්මලන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක ජීවත්වෙන යුගයකට ඔබ ගමන් කරනවා දකින්න. කිතුන්ුවෙක් විදියට ඔබේ ජීවිතය ඇතුලේ උන්වහන්සේ කිය පුදී. කතා කරන්නේ ඔ නොව ඔබ තුලින් කතා කරන ඔබේ ප්‍යාණන් වහන්සේගේ ආත්මය. මෙත් දකම ඔබත් දෙනක අත් වදිය යුතුමයි පමවන්තේන එවිට අපිට එන පිඩාව අපි ජයගන්නවා අපි දෙ අභියෝගය අපි ජයගන්නවා දෙවියන් වහන්සේ අපි ජයග්‍රහණයේ මාවතකට රැගෙන යනවා. ඉ අවශ්‍ය මඟපෙන්වීම ආශිර් වාදය ඔබ ජීවිවලට ර්ථනා කරමින් අදට ඔබෙන් සමගන්නවා. බ සැමට جيු පෙහිता.